කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ රැස්වීමට මගෙත් සමග සහභාගි වෙනවා ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරිම් ෆර්නැන්ඩෝ මැතිතුමා. අද දින අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමාගිනුත් ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වුණා. එහිදී ඉතා විශාල වශයෙන් මේ පැවැතිලා තිබෙන ආර්ථික අර්බුදයක් ඒ තුළ ඛනිජ තෙල් සහ ගෑස් හිඟවීම තුළ ජනතාව පත්වෙලා තිබෙන පීඩාකාරී තත්ත්වයක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී විශේෂ අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ අනපේක්ෂිත ලෙස පසුගිය දිනවල ලැබීමට නියමිත තෙල් ලබාගත නොහැකි වීම කරන කොටගෙන උග්‍ර ඩීසල් හා පෙට්‍රල් හිඟයකට රට මුහුණ දෙන බව පැහැදිලි කළා. ඒ සඳහා නිසි ක්‍රමවේද සහ වැඩපිළිවෙළවල් සකස් කරගෙන අවශ්‍ය තොග ලබා ඇනවුම් කරලා ලබා ගැනීම සඳහා විධිවිධාන සියල්ල සකස් කරලා තිබෙන ක්‍රමවේද එතුමා විසින් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළා. ඒ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ තීරණය කළා මේ අත්‍යවශ්‍ය සේවා ජන ජීවිතයට අවශ්‍ය කරන සේවා පවත්වාගෙන යාමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තියෙන සීමිත තෙල් තොග සීමිත ආකාරයට බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමටත් උදාහරණ වශයෙන් වරාය නැවුතොට සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදා හැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනයේ යනාදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් හා පෙට්‍රල් ලබා දෙන අතර අනිකුත් සියලුම අංශ විසින් තම තමන්ගේ නිවෙස්වල සිට රාජකාරී කටයුතු කිරීමෙන් මේ දුෂ්කර අවස්ථාවේදී ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවරට සහාය වෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නුනොත් වෙන්නේ අපිට අත්‍යවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතුව තියෙන සීමිත තොග බෙදා හැරීමේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි ජූලි මාස 10 වෙනි දින තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනිත් කටයුතු තාවකාලික වශයෙන් අත්හිට වීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලයේ තීරණය කළේ. ඒ අනුව පාසල් ගත්තොත් ඒ සඳහා අධ්‍යාපන ඇමැතිතුමා සඳහන් කළා තීරණ ගැනීමේ බලය ලබලා දීලා තියෙනවා පාසල් ප්‍රධානීන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලට. ගම්බදව තිබෙන පොදු ප්‍රවාහනය විශාල වශයෙන් යොදා නොගෙන පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් පාසල් 10 වෙනිදෙන් පස්සේ පටන් ගන්නවා. 10 වෙනිදා සිට අඛණ්ඩව ඛනිජ තෙල් සහ ගෑස් සැපීම පිළිබඳ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදලා තිබෙන්නේ. ඒ නිසා මේ ඇතිවන තාවකාලික දුෂ්කරතාවයේ පිළිබඳ අපි බලවත්සේ රජයේ වශයෙන් කනගාටුවට පත් වෙනවා. මොකද මේ අපේ රටේ ඉතිහාසයේ නොවිරු දැවැන්තම රාජ්‍ය මූල්‍ය හා විදේශ විනිමය පිළිබඳ අර්බුදය. ඒ යටතේ අපි විදේශවලින් කලින් ලබාගෙන තිබෙන ණයතුරුස් නිසි ආකාරයේ නොගෙවීම කරන කොටගෙන අපිට ආනයනය කරන්නට අවශ්‍ය ණයවර ලිපි විවෘත කරවා ගැනීම යනාදීන් ඇතිවිලා තියෙන ප්‍රශ්න රාශියක් තමයි මේ විසඳගෙන 10 වෙනිදා සිට ඛනිජ තෙල් හා ගෑස් අඛණ්ඩව සැපීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන තෙක් මේ කාල පරිච්ඡේදය තුළ අද මධ්‍යම රාත්‍රියේ 12 සිට ජූලි 10 වෙනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවත්වාගෙන යන ලෙසත් කෙටි දුර සඳහා අවශ්‍ය කරන පොදු ප්‍රවාහන සේවය ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගින් ලබා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අන්තර් පළාත් ගමනාගමනය බොහෝ දුරට අත්හිටවන්න සිද්ධ වෙනවා මේ තිබෙන සීමිත තෙල් තොග පැවතීම කරන කොටගෙන. සංචාරක ව්‍යාපාරයේ අපනයන කර්මාන්තය යනාදිය ඒ මේ සීමිත ඉන්ධන භාවිතය තුළින් අඛණ්ඩව පවත්වාගෙන යන්න පුද්ගලික අංශයත් උත්සාහ දරයි කියලා අපි විශ්වාස කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.